मम हित्वा अरगले भूमि में ननिसा सटन पार्टी का क्यों किया जनतावनी में अहपा सा जनाधिपति हुंदट सेपे जनतावनी में अहपा जनाधिपति हुंदट सेपे नुम पमनाई पोलिंबल गुटी बैट मैद पट्ट दुके गुटी बैट मैद पट्ट दुके අද ජනාධිපතිතුමා අනේ හොඳට කාලා බීලා නිදා ගන්නවා. මොකද ඒකට හේතුව එතුමාගේ වැඩ බලන්න අද ගොඩක් අය ඉන්නවනේ. අද ජනාධිපතිතුමාට වැඩ නැහැ. ජනාධිපති කාර්යාලයට කවුරු හරි ගෙන්නනවා. ඔය මොන හරි වවන්න කියලා කියනවා. ඒ වගේ එකක් දෙකක් කියලා එතුමා හොඳට නිදා ගන්නවා. ජනතාව පෝලිම් වල ගුටි බැට. අනික් අය රාජතාන්ත්‍රය අද තමන් මහන්සි වෙනවා මොකද නම් රැක ගන්න මේක තමයි අද රට දුවන විදිය ඉතින් මේ හැම ප්‍රශ්නයක් මැදම මිනිස්සු ජීවත් වෙන්නේ මානසික දුකෙන් මොකද ඒකට හේතුව අද පාරේ යනකොට දෙදෙනෙක් නිකන් හැප්පුණත් ඇඟ හැප්පුණොත් ගහ ගන්න තරමට ඇවිල්ලා අද මිනිස්සුන්ගේ මානසිකත්වය හොඳටම වැටිලා මිනිස්සු අද ඉන්නේ ඉතාමත්ම තරහින් ඉතාමත්ම වේදනාවෙන් Taman දන්නේ නැහැ යන්නේ කොහෙද එන්නේ කොහෙද මොනවක් කරන්නද කියලා මේ වගේ මිනිස්සුන්ට ඉතා ඉක්මනින් අපි කියනවා එයා ඉතා ඉක්මනින්ම පත්තු වෙන සුළුයි දැවෙන සුළු මිනිස්සු අද ඉන්නේ මේක ඉතාමත්ම නරක තත්වයක් ජනාධිපතිතුමාට පිස්සු කියන එක අපි හැමදාම අරගෙන කිව්වා ජනාධිපතිතුමාට ඇත්තටම පිස්සු ඒක කවුරුත් අලුතෙන් හොයාගන්න අවශ්‍ය දෙයක් නෙමෙයි හැබැයි දැන් ඔහුගේ පිස්සුව ඔහු මේ තියෙන පීඩනයේ තුල ජනතාවට දීලා හමාරයි අද අපේ මිනිස්සු හරි අසහනෙන් පිස්සු හැදිලා වගේ තමයි ජීවත් වෙන්නේ දරුවන්ට යන්න ඉස්කෝලේ යනවද නැද්ද දන්නේ නැහැ ඔන්ලයින්ද කියලා දන්නේ නැහැ අනිත් පැත්තේ ඒ අයට අද හරි අධ්‍යාපනයක් ලැබෙයිද දන්නේ නැහැ අද තරුණ දරුවෝ හදන්නේ පිටරට යන්න අද රට කාලා දාලා ජනාධිපතිතුමා සුවනින්දෙන් හරි සතුටින් ඔහුගේ මූණ දැක්කම නිකන් මල් පිපිලා වගේ ඉන්නවා මොකද ඔහුට කිසිම වැඩක් නැහැ දැන් මේ දවස්වල පුටුවොඩ කොහොල් ඇල්ල වගේ ඉඳගෙන ඉන්න එක විතරයි ඔහුට තියෙන රාජකාරිය. ඉතින් ඒ නිසා මේ කොහොල් ටික හැබැයි අරින්න පුළුවන් පොල් තෙල් ටිකක් අරගෙන එතෙන්ට යන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඊළඟට දැන් අලුත්ම මේ ක්‍රිකට් මැච් එක තමා මේ පාර්ලිමේන්තුවේ මැච් එක. දැන් ගෙනාව ධම්මික පෙරේරා. ධම්මිකයෝ මේ අහපන් හොරාගත්තු සල්ලිදියන්. ධම්මිකයෝ මේ අහපන් හොරාගත්තු සල්ලිදියන්. ගෙනාපු කුණු ටොන් වෙනුවට මිනිසුන්ට කන්න දියන් ගෙනාපු කුණු ටොන් වෙනුවට මිනිසුන්ට කන්න දියන් ධම්මිකයෝ මේ අහපන් හොරාගත්තු සල්ලි දියන් ගෙනාපු කුණු ටොන් වෙනුවට මිනිසුන්ට ගෑස් දියන් මිනිසුන්ට ගෑස් දියන් නිකම් මැච් ගහන්න එන්න එපා පුළුවන් කියලා අඩු වශයෙන් එක සික්සරයක් තාම ගැහුවද ධම්මික පෙරේරා අඩු වශයෙන් බවුන්ඩරියක්වත් ගහගන්න පුළුවන් වුණාද අපිට මට දුන්නා නම් ওই බැට් එක මම අනිවාර්යයෙන්ම අඩුම වශයෙන් දෙකක්වත් ගහනවා ඊට පස්සේ හතරක් ගහනවා ඊළඟට හයක්වත් ගහනවා ධම්මික පෙරේරා තාම එක රන් එකක්වත් ගන්න බැරුව එයා දැන් කියනවා එයා අති දක්ෂයිලු මේක තමයි ලොකුම ප්‍රශ්නේ ඊළඟට අපිට තවත් ඇමති කෙනෙක් ඉන්නවා තරුණයි හැබැයි අමාරුවේ වැටලා කාංචනයෝ මේ අහපන් වෙරලා ඉන්නේ පුටුව තියන් පීනන ඇඳුමින් සැරසිලා තෙල්ලෙයි දැයි බලා සිටින් කාංචනයෝ මේ අහපන් වෙරලා ඉන්නේ පුටුව තියන් පීනන ඇඳුමින් සැරසින් තෙල්ලෙයි දැයි බලා සිටින් මොකද අද කාංචන කරන්නේ මොකද කවද්ද නැයි නැව එන්නේ කියලා ගණන් හදනවා. අර අපේ තියෙනවනේ පිට දීපදේශ ජයගත්තා කියලා. ඒ ඈත් කරේ ඕක තමයි. ඒ ඈත් කරේ මොකද වෙරළට වෙලා නැව් ගණන් කර කර හිටියා. නැව් කොයි වෙලාවෙද තෙල් ටික ගණන්ල බාන්නේ කියලා. එක පැත්තකින් කට්ටියක් යනවා ණය ඉල්ලන්න.
තව පැත්තකින් කට්ටියක් යනවා මානව හිමිකම් කඩ වුණේ නෑ කියන්නේ. තවත් කට්ටියක් වෙරළට වෙලා ගණන් කර කර ඉන්න මොකද්ද? නැව් කීයක් එනවද කියලා. මෙන්න මේක තමයි අද ලංකාවේ තත්ත්වය. මේකට තමයි 225ක් කතිර ගහලා 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 පාර්ලිමේන්තුවට ඇරලා අපි කරගත්ත දේ. දැන් සමහර කට්ටිය කියන වැඩවලු වර්ජනය කරනවා. මම දන්නේ මොනව වර්ජනය කරනවද කියලා. මොකද පාර්ලිමේන්තුවේ කොහොමද දෙයක් වෙන්නේ නැතුව මොනව වර්ජනය කරන්නද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒ අය වර්ජනය කරා නම් මම කියනවා සමග ජන බල වේගයටයි ජන බල වේගයට කියනවා එහෙනම් අරගල භූමියට එන්න. ඕගලන්ගේ සමාජිකයෝ ටික අරගල භූමියට එන්න. එතන තමයි යමක් වෙන්නේ. එතන තමයි වැඩක් වෙන්නේ. ඒක ඒ අරගල භූමිය හින්දා තමයි මහින්ද ගෙදර ගියෙත් බැසිල් ගෙදර ගියෙත් ඊළඟට ගෝඨාභය ගෙදර යන්නේත් අරගල භූමිය හින්දා. ඒ නිසා බොරුවට පාරේ ඇවිදින්න නැතුව මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා සමග ජන බල වේගයටයි ජන බල වේගයේ JVP එකටයි කරුණා කරලා අරගල භූමියට එන්න. මොකද අරගල භූමිය තමා ඇත්තටම මේ රට වෙනස් කරන තැන. ඒ නිසා මම විශේෂයෙන්ම තව පොඩි දෙයක් කියන්න කැමති පාරිභෝගික අධිකාරිය. ඇත්තටම කියනවනම් මම දන්නේ නැහැ පාරිභෝගික අධිකාරිය ඇමති කවුද කියලා. මොකද ඔය ඇමති හැංගිලා ඉන්න තරමට හොඳයි. මොකද එයා තමා මේ රටේ අඩුවෙන්ම වැඩ කරන මිනිසයා. සමහරට ජනාධිපතිතුමාත් එක්ක කතා කරගෙන ඉන්නවත් දැන් නැහැ ගෙදෙට්ට වෙලා. මොකද එයා කිසිම වැඩක් මේ රටේ කරන්නේ නැහැ. පාරිභෝගික අධිකාරියක පනතකින් අපි සම්මත කරගෙන පාරිභෝගික අධිකාරිය පිහිටවලා සභාපති කෙනෙක් පත් කළා අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරේ වැඩ කරන්න. අද මේ රටේ මිනිස්සුන්ට අතේ තියෙන සල්ලි ටික හොරකම් කරන්න ඉඩ දෙන්නේ පාරිභෝගික අධිකාරිය. මොකද ඒකට හේතුව හැම කඩයක් ඉස්සරහා මිල දර්ශකයක් තියෙන්න ඕනේ. ඒ වගේම හැම සුපර් මාකට් එකකම ගිහිල්ලා බලන්න ඕනේ හරියට මිල දක්වලා තියෙනවද කියලා. අද හැම දෙයක්ම මිල වැඩි වෙනවා ක්‍රමක්‍රමයෙන්. මිනිස්සු දන්නේ නැහැ කඩේට ගිහිල්ලා බඩුව ගන්නකම් බඩුවේ මිල වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අද ජනතාවගෙන් හොරකම් කරන තත්වයකට පත් වෙලා තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම ඉරදීලා තින්නේ පාරිභෝගික අධිකාරිය. සමහර මහත්තුරු මන් දන්නවා ගිහිල්ලා හොඳ වැඩ කරනවා. නමුත් පාරිභෝගික ඇමතිගේ ඒ සභාපතිගේ යුතුකම තමයි මේ කටයුත්ත හරියාකාරව කරන එක. විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ දේ තමයි අද බස් එකගෙන නැග්ගහම එදා තීච්ච මිල නෙමේ දැන් තියෙන්නේ. කට්ටියක් ඉල්ලනවා 50 දෙන්න කියනවා අඩුම දුර. තවත් කට්ටියක් කියනවා 60ක් දෙන්න කියලා. ඊළඟට තවත් වෙලාවක එක එක ගණන් කියනවා මිනිස්සු බස් එකේ කොන්දොස්තරත් එක්ක රණ්ඩු වෙනවා. ඇයි මේ වගේ වෙලාවක බස් රථයක ඉදිරිපෙළ ඉදිරියේ ගහන්න බැරි කීයේද මිල ගණන් කියලා ඒ සීමාවන් පෙන්වලා. එතකොට මිනිස්සු දන්නවා කීයද දෙන්න ඕනේ කියලා. ඊළඟට බස් එකේ ටිකට් එකක් ගත්තාම ආපස්සට මාරු කාසි ලැබෙන්නේ හරි අමාරුවෙන්. ඒ නිසා මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි ටික හොරකම් කරන්න එපා කියලා කියනවා. ඒ වගේම තමයි අද ත්‍රිවීල රථ. අද ත්‍රිවීල රථේ එකම දුර යන්න පුළුවන් එක්කෙනෙක් 400ක් ගන්නවා තව එක්කෙනෙක් 650ක් ගන්නවා. මීටර් වැඩ කරන්නේ නැහැ. ඒ මිනිස්සු මුළු රෑම පෝලිම් වල ඉඳලා 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 එපා වෙලා ඒ අය තමන්ගේ හිතේ මතේ තියෙන දේ තමා ඔළුවෙන් කියනවා මේ ගාන දෙන්න කියලා. මිනිස්සු රණ්ඩු වෙනවා, ප්‍රශ්න ආරවුල් ඇති වෙනවා. මොකද ඒකට හේතුව පාරිභෝගික අධිකාරිය මේ ගැන සොයා බලන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා අද අපේ රටේ මිනිස්සු පිස්සම් බවට පත් කරන්න මේ රටේ පාලකයෝ හරිම දක්ෂ වෙලා තියෙනවා. ඒ නිසා මේ රට අද අවශ්‍ය වෙලා තියෙන්නේ විශේෂයෙන්ම මානසික උපදේශකවරු. මොකද පොඩි දෙයක් වුණත් අද රණ්ඩු වෙන තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම තව දෙයක් කියන්න ඕනේ මේ පාර්ලිමේන්තුවට එනව සමහර අය එයා එන්නේ අහසින්. දැන් මේ අයට මේ අහසින් එන ගුවන් යානාවලට ඒ අවශ්‍ය ඩීසල් ගෙවන්නේ කවුද කියලා දන්නේ නැහැ. අපි කවුරුත් දන්නේ නැහැ මේ ඩීසල් කොච්චර ප්‍රමාණයක් මේ අහසින් එනවට ලැබෙනවද කියලා. ඒ වගේම කොච්චර මිලක් ඒකට ගෙවන්න අවශ්‍යද කියලා තාම කවුරුත් ඇස්තමේන්තුවක් කරන්නේ නැහැ. එතකොට මේ සල්ලි ගෙවන්නේ මිනිසුන් නම් ඇයි මිනිසුන්ට බැරි පාරට බහැලා උද්ඝෝෂණ කරන්න
මේ මුදල් ගෙවන්න අපි සූදානම් නැහැ කියලා. අද මන්ත්‍රීවරු කිසි වැඩක් කරන්නේ නැතුව ඒ අයගේ වාහන වලට පෙට්‍රල් ඩීසල් ටික ලැබෙනවා. ඇයි අපිට ඉල්ලන්න බැරි මේ ටික දෙන්න එපා කියලා. අද කුස්සිය අරගලයක් යනවා කාන්තාවන් ඒක ඉතාමත් මහොද දෙයක්. මොකද ඒකට හේතුව මේක තමයි අපි කල යුත්තේ. මොකද අද අපේ කාන්තාවන්ට කියනවා gedara පැලයක් හිටවන්න කියලා. පැලයක් හිටවල කොච්චර කල් යනවද කියලා දන්නවද ඒ පැලේ වැවෙන්න? ඒකවත් දන්නේ නැති මිනිස්සු තමයි අද පැලයක් හිටවන්න කියලා කියන්නේ. ඒ නිසා බඩගින්නට උත්තරයක් නෙමේ පැලයක් හිටවන්න කියන එක. ගෙවතු වගාව කියන එක මේ අදට උත්තරයක් නෙමේ. ඒක උත්තරයක් වෙන්නේ ලබන අවුරුද්දට. ඒ නිසා මේ අවුරුද්දට අපිට අවශ්‍ය මුදල් ටික ලබා ගන්නට මම හිතනවා අපේ පාලකයෝ දක්ෂ නැහැ. අපේ ජාත්‍යන්තර සම්බන්ධතා කඩාගෙන තියෙන්නේ. ඒකට එක හේතුවක් තමයි අරගලයේ ඉන්න දරුවන්ට කරන වද දීමනාව. පහුගිය දවස්වල අරගලයේ දරුවන් අත වශයෙන්ම ඔවුන් දෙවෙනි දොරටුව ජනාධිපති කාර්යාලයට ඇතුළෙන්න දින දෙවෙනි දොරටුව අසලට ගිහිල්ලා ඔවුන් තදබල සුද්ධෝෂණේ කරේ ගෝඨාභය රාජපක්ෂගේ උපන්දිනයට. ඒකට හේතුව ඔවුන් තමන්ගේ හඬ අවදි කරා. නමුත් ඔවුන්ට බැන්නේ ඔවුන් IMF එකේ අය එනකොට එයට අවහිර කරා කියලා. ඔවුන් කිසිසේත්ම උනන්දුවක් ගන්නෙ නැහැ IMF එකෙන් ලැබෙන ආධාර නවත්තන්න. හැබැයි IMF එක ආධාර නවත්තන්නේ මිනිස්සුන්ට සිදුවෙන අසාධාරණය. ජනාධිපති ඒ වගේම අගමැති ඒ වගේම සියලු පාලකයන් මතක තියාගන්න ඕනේ දේ තමයි විවස්ථාවෙන් පැහැදිලිව කියනවා ඔවුන් පුටුව රත් කරනවා නම් ඒ මහ පුටු දෙක රත් කරනවා නම් ඔවුන් මතක තියාගන්න ඕනේ විවස්ථාවෙන් පැහැදිලිව කියනවා ජනතාව සතු අයිතීන් ඔවුන් ලබා දිය යුතුමයි. ඔවුන් ඒක ලබා දෙන්නේ නැති නිසායි ඒ හැම ආයතනයක්ම මානව හිමිකම් ආයතනයක්ම කියන්නේ ඔවුන් ඒ මානව හිමිකම් උල්ලංඝනය කරනවා කියලා. ඒ නිසා මතක තියාගන්න අවශ්‍ය දේ තමයි පහුගිය දිනවල ආරංචියක් ආවා ඒ ගෑස් මිල ඇත්ත වශයෙන්ම ලබා දිය යුතු මිලට වඩා වැඩි මුදලකට ටෙන්ඩරයකින් වැඩි මුදලක් ලබා දීලා තමයි ගෑස් මිලදී ගත්තේ කියලා. එතකොට ඒකට යන කොමිස් එක කොහාටද ගියේ කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සුන් අද ඉතාමත්ම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ පෝලිඹල ඉන්න මිනිස්සු ඉන්නේ සතුටින් නෙමෙයි. අද පාරවල් ඔක්කොම වැහිලා ඒ මිනිස්සු ඉන්නේ ඉතාමත්ම අමාරුවෙන්. ඒ එක්කම පවුල් ජීවිතය අද විනාශයට පත්වේගෙන යනවා. මොකද ඒකට හේතුව දරුවන්ගේ අධ්‍යාපනය. ඒ වගේම අම්මට වැට්ට යන විදියක් නැහැ, තාත්තට වැට්ට යන විදියක් නැහැ. මේ මානසික තත්ත්වය අද අපේ රටේ ඇති කළා තියෙනවා. ඒ නිසා මේවට විශේෂයෙන්ම ධම්මික පෙරේර වගේ අය වැඩ බැරි නම් gedere ඉඳ තිබුණා. දැන් ඔහු ඇවිල්ලා ඔහු ආවට පස්සේ අපේ රටට මොනවද අලුතෙන් ලැබුණේ කියන එක අපි අහන්න කැමති. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ දේ තමයි මේ රටේ මේ තියෙන වාතාවරණේ අරගලයේ ඉන්න දරුවන්ට කිසි කෙනෙක්ට අත තියන්න එපා. මොකද ඒකට හේතුව රජය හිතන්නේ මේ රටේ ලොකුම වින්නැහිය කරන්න හදන්නේ අරගලයේ කියලා. මේ රටේ ලොකුම වින්නැහිය කියලා උන් හඳුන්වන්නේ ගෝඨාභය රාජපක්ෂත් ඉතුරු පාලකියොත් ගෙදර අරින්න උත්සාහ ගන්නේ අරගලය. හේතුව ඔබ වැඩ බැරි ටාසන්ලා නිසා. ඒක නිසායි අරගලයේ කියන්නේ ගෝඨාභය ගෝ හෝම් කියන්නේත්. ඒ වගේම දැන් ඔවුන් රනිල් ගෝ හෝම් කියලා කියන්නේත්. ධම්මිකටත් තව ටික දවසකින් ගෝ හෝම් වෙනවා. කාංචනටත් තව ටික දවසකින් ගෝ හෝම් වෙනවා. මොකද ඒකට හේතුව තමන් ආවේ ඒ පුටු රත් කරන්න නෙමේ, ඒ පුටු වල ඉඳගෙන වැඩ කරන්න. ඔවුන් ඒ වැඩ කරන්නේ නැත්නම් දුකින්ින්නේ අපේම මිනිස්සු ටික. ඔවුන් පෝලිම් වල ඉන්නවා බොරු පොරොන්දු දෙනවා තෙල් එනවා කියලා, බොරු පොරොන්දු දෙනවා හාල් ටික ලැබෙනවා කියලා. නමුත් ඒව එන්නේ නැති වෙච්චාම මිනිස්සුන්ට විශාල දුකක්. ඒ නිසා මතක තියාගන්න ඕනේ දේ තමයි ඔය එක පාලකයෙක්ට ආවේ තමන් යමක් කරන්න කියලා නම් ඔවුන් ආවේ, ඔවුන් අනිවාර්යයෙන් මේ කටයුත්ත කළ යුතුයි. ඒ වගේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දේ තමයි මානව හිමිකම් කොමිසම බලාගෙන ඉන්නේ මේ රටේ වෙන
වැරදිදිහා ඒක අපි කවුරුත් කියන්න ඕනේ නෑ මානව හිමිකම් නියෝජිතයෝ අරගල භූමියටත් එනවා ඒ වගේම රට පුරාම වුන් දැන් සැරිසරනවා ඔවුන් සොයා ගන්නවා තමන් විසින්ම මේ රටේ ඒ සිදුවෙන සියලුම මානව හිමිකම් උල්ලංඝනය වීම ඒ නිසා ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලනවා අපේ ගරුතර ස්වාමින් වහන්සේලාව හිරේට ගන්නවා අපේ දරුවන්ව හිරේට ගන්නවා ඔවුන් එළියට දෙන්නේ නැහැ ඔවුන්ට හිරිහැර කරනවා ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ දේ තමයි අපේ කෑම බීමේ නේවා නොයිකුත් දේවල් ප්‍රශ්න ඇති කරනවා අරගල භූමිය ඇතුළට අපි දන්නවා ගොඩාක් යම් යම් වෙලාවක ගොඩාක් පිරිස දාලා රජයේම අරගල භූමිය ඇතුළට පිරිස එවලා නොයිකුත් හිංසා කරදර කරනවා මේ ළඟදි දිනේක බෝඩ් දෙකක් අල්ලගෙන අරගල භූමියේ හිටපු කෙනෙක්ට ගහන්න සූදානම් වුණා කෙල ගැහුවා ඒ කාන්තාවකට හිරිහැර කරන්න උත්සාහ කරා किसी दावसे के मेरा टे सामान्य जनता वा केवा के देवाल करने में अरगले भूमि टे विशेषिंग एवं न पिरिस्तमा में दे करने ऐनिसाई लीमा करने वा अरगले भूमि दारुआन इतावटीना उनके दिमाग दिमागपियो विशेषिंग मस्तुति मानते ना उन्ट में अरगले भूमि टे में दारुआन नविला मास देखकर वैदिक काल्या उन මේ රටේ ජනතාව වෙනුවෙන් හිටගෙන ඉන්නේ ඒ නිසා අරගල භූමිය කියන්නේ රට වෙනස් කරන තැනක් එතනට එන්න කියලා හැම කෙනාගේම ඉල්ලීමක් කරනවා එතනට ඇවිල්ලා ඔබේ සහාය දෙන්න අරගල භූමියේ දිනන්න කෙනෙක් නැහැ එතන නායකයෙක් නැහැ අරගල භූමියේ නායකයෙක් නැති නිසා කාටවත් කිසිසේත්ම වැඩි වර ප්‍රසාදයක් එතන ගන්න කෙනෙක් නැහැ අරගල භූමිය කියන්නේ පොදු ස්ථානයක් එතනට එන්න කියලා ආයාචනය කරනවා එතනට ඇවිල්ලා ඔබ කුමන පක්ෂයක වුණත් ඔබ ඇවිල්ලා හැම කෙනාම සහයෝගයෙන් කටයුතු කරලා මේ රටේ පිළිකාවක් වගේ වෙලා තාමත් පුටු ඉඳගෙන ඉන්න ගෝඨාභය රාජපක්ෂව ගෙදරට අරින්න ඕනේ ඒ වගේම වැඩ බැරි ඇමතිවරු ඒ කාලකයන් ඉන්න අයව අගමැතිවරුන් ගෙදර අරින්න ඕනේ ඔවුන් හරියට වැඩ කරන්නේ නැත්නම් ඒ නිසා මේ වෙලාවේ කියනවා අරගලයට ජයම 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 වේවා කියලා බොහොම ස්තුතියි